අධික තරබාරුව කියන්නේ අද වෙනකොට ගෑනු පිරිමි ભેදයක් නැතුව පොදුවේ මූණ දෙන ප්‍රශ්නයක්. ඉතින් මේකට බලපාන ගොඩක් හේතු තියෙනවා. අක්‍රමවත් ආහාර රටාව ඒ කියන්නේ අපි හරි වෙලාවට කෑම ගන්න නැති එක. ඒ වගේම අපි ගන්න කෑම වේලේ අවශ්‍ය තරම් පෝෂණ පදාර්ථ නොමැතිකම. ඒ විතරක් නෙමෙයි ව්‍යායාම අඩුකම ඔවගේ ගොඩක් දේවල් නිසා අධික තරබාරුවයි ශාරීරිකව දුර්වල වීමයි වගේ දේවල් ගොඩාක් දෙනෙකුට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අධික තරබාරුව සහ උදරයේ ඉදිරියට එීම. සමහර වෙලාවට මේ වීඩියෝ එක බලන ඔයත් මේ අපහසුතාවෙන් පෙළෙන කෙනෙක් වෙන්න පුළුවන්. අපේ ශරීරය අධිකව තරබාරුයි නම් ගොඩක් වෙලාවට මොනතරම් ලස්සන ඇඳුම් ඇඳලා ඒක ලස්සනට පේන්නේ නැහැ. ඒ කියන්නේ ඇඟේ ෂේප් එක නැති වුණාම මොන ෆැෂන් එක කරත් ඒක අපිට මැච් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපේ කලවාවලයි උදරේයි තමයි අධිකව මේ දේ තැම්පත් වෙන්නේ. මෙහෙම වුණාම ඔයා මහතට පේනවා විතරක් නෙවෙයි ඔයාගේ පෙනුමත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ මේ උදරයේ ඉදිරියට නිරායමයි අධික තරබාරුවයි මට්ටු කරන්න පුළුවන් ස්වභාවික පාන වර්ග පහක් ගැන. අපි මේ උදරයේ ඉදිරියට නිරායම තරබාරුව සම්බන්ධව කලිනුත් වීඩියෝස් කරලා තියෙනවා. ඒකේ ලින්ක් එකත් පහල දාලා තියෙනවා. ඒවත් ගිහින් අනිවාර්යයෙන්ම බලන්නකෝ. ඉතින් හැමදාම මේ වගේ වීඩියෝස් බලන්න නම් අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන ගමන්ම පහල තියෙන පොඩි බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. එතකොට අපි දාන වීඩියෝස් කාටත් කලින් ඔයාට බලන්න පුළුවන්. ඔයා වීඩියෝ එක බලලා ලයික් දාන්න වගේම යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එක සම්බන්ධව තියෙන අදහස කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාගේ කමෙන්ට් එක අපේ ඊළඟ වීඩියෝස් වලට ගොඩාක් වටිනවා. හරි එහෙනම් දැන් අපි වීඩියෝ එකට යමු. අධික තරබාරුව මට්ටු කරන්න අපිට යොදා ගන්න පුළුවන් හොඳම දෙයක් තමයි ලෙමන් සහ සව් කියන්නේ. ලෙමන් කියන්නේ කොහොමද මේ දේ දහනය කරන්න පුළුවන් දෙයක් කියලා ඔයා දන්නවනේ. ඒ විතරක් නෙවෙයි වෛරස් සහ විෂ බීජ වලට එරෙහිව සටන් කිරීමේ හැකියාවත් මේවට තියෙනවා. ලෙමන් වල තියෙන තන්තුමය ගතිය නිසා ඔයාගේ ශරීරයේ අනවශ්‍ය මේදේ දිය කරන්න මේ ලෙමන් උදව් කරගන්න පුළුවන්. උදරයේ අනවශ්‍ය මේදේ ඉවත් කර උදරයේ ඉදිරියට එන එක වළක්වන්න ලෙමන් වලට හැකියාව තියෙනවා. සව් කියන්නේ තන්තු සහ ප්‍රතික්ෂිකාරක ගුණයෙන් ඉහළ ආහාරයක්. ඉතින් දැන් ඔයාට ලෙමන් සහ සව් පාවිච්චි කරලා ඔයාගේ බඩ අඩු කරගන්න පුළුවන්. කරන්න තියෙන්නේ පොඩි වැඩක් විතරයි. මුලින්ම සව් හැඳි කීපයක් අරගෙන වතුරේ දිය කරගන්න ඕන. ඊට පස්සේ පැයක් වගේ තියෙන්න අරලා වතුර වීදුරුවක් එක්ක ලෙමන් විෂ මිශ්‍ර කරගන්න ඕන. අන්තිමට මීපැණි හැන්දක් වගේ මිශ්‍ර කරලා හැම දවසකම උදේ පාන්දර මේක බීමට ගන්න ඕන. මේකෙන් ඔයාගේ උදරේ අනවශ්‍ය මේද පහසුවෙන්ම දිය කර අරින්න පුළුවන්. ඔයාගේ තරබාරුව අඩු කරගන්න ඉඟුරුවලිනුත් වැඩක් ගන්න පුළුවන්. කරන්න තියෙන පොඩි දෙයයි. මුලින්ම ඉඟුරු කෑලි ටිකක් අරගෙන මේක පොඩි පොඩි කෑලි වලට කපා ගන්නවා. අපිට අවශ්‍ය කරන්නේ ඉඟුරුවල ඉස්ම නිසා මේ පොඩි කෑලි ටික හොඳට බ්ලෙන්ඩර් කරගන්න ඕන. ඊට පස්සේ මැටි භාජනයකට වතුර වීදුරු දෙකක් විතර එකතු කරලා ඉඟුරු විෂ ටිකත් එක්කම රත් කරගන්න ඕන. විනාඩි 20ක් විතර මද ගින්නේ මේක රත් වුණාට පස්සේ ඔයාට ලා කහපෑටට හුරු මිශ්‍රණයක් දැක ගන්න පුළුවන්. හැබැයි ඉතින් තාම ඔයා මේ පානේ බොන්න සුදුසු තත්වයක නැහැ. තව විනාඩි 10ක් විතර ඔයා මිශ්‍රණය මැටි බඳුනේ හොඳට වහලා තියන්න ඕන. ඊට පස්සේ මේ ඉඟුරු මිශ්‍රණයට මීපැණි පොඩ්ඩක් එකතු කරගන්න. දවසකට දෙපාරක් වගේ ආහාර ගැනීමෙන් පස්සේ තමයි අපි මේ පානය බොන්න ඕන. සතියක් වගේ යනකොට සිරුරේ අනවශ්‍ය මේදේ සහ කැලරි දහනය වෙලා
ඔයාගේ උදරය ඉදිරියට නිරායේම මේකෙන් අඩු කරගන්න පුළුවන්. ලෙමන් සහ උණු වතුර කියන්නේ ඔයාගේ ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරන්න පුළුවන් වටිනා සංඝටක දෙක. අපි මුලින්ම කිව්වනේ ලෙමන් වලට පුළුවන් ඔයාගේ ශරීරයේ තියෙන අනවශ්‍ය මේදය දහනය කරලා දාන්න. හැබැයි ඉතින් මේ පානය සතියක් වගේ කාලයක් එක දිගටම පාවිච්චි කරන්න වෙනවා. මේක සරලවම හදාගන්න පුළුවන්. කරන්න තියෙන්නේ මද උණුසුම් වතුර වීදුරුවකට ලෙමන් බින්දු කීපයක් එකතු කරලා හැමදාම උදේ හිස් බඩට බොන එක. දින කීපයක් යනකොට ඔයාගේ වෙනස ඔයාටම දැනෙන්න පටන් ගනීවි. තවත් මේ වගේම දෙයක් තමයි මීපැණි සහ සුදුළු උණු කියන්නේ. මීපැණි ඔයාගේ සම පැහැපත් කරගන්න පුළුවන් වටිනා ඖෂධයක්. මීපැණි සම්බන්ධව අපි සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකත් පහලින් දාලා ඇති. බලන්නකෝ. ඉතින් මීපැණිත් එක්ක අපි දැන් මේ කියන්න යන සංගතක කීපයක් භාවිතා කරොත් ඔයාට පහසුවෙන්ම උදරයේ ඉදිරියට නිරායන එක වළක්ව ගන්න පුළුවන්. ඔයාට මේ වෙනුවෙන් කරන්න තියෙන්නේ පුංචි දෙයක් විතරයි. මුලින්ම කුඩා මීපැණි බෝතලයකට සුදුළු උණු බිකි කීපයක් දාලා තියන්න ඕන. කොච්චර කාලයක් මීපැණි වල සුදුළු උණු දාලා තිබ්බත් නරක් වෙන්නේ නැහැ. ඊට පස්සේ හැමදාම උදේට මද උණුසුම් වතුර වීදුරුවකට අර මීපැණි බෝතලෙන් හැන්දක් සහ ලෙමන් විෂ මේස හැන්දක් එකතු කරලා පානය කරන්න ඕන. මීපැණි වලට සුදුළු උණු වල ගුණය ඉතාම හොඳින් උරා ගන්නවා. මේ විදිහට දවස් කීපයක් මේ පානේ බීපුවම උදරයේ අනවශ්‍ය ලෙස ඉදිරියට එන එක අඩු කරගන්න පුළුවන්. මේ වගේම තවත් බඩ අඩු කරවන දේවල් ටිකක් අපේ කුසියේ තියෙනවා. ඒ තමයි කොත්තමල්ලි, සූදුරු සහ මහදුරු කියන්නේ. ඉතින් මේ කොත්තමල්ලි, සූදුරු, මහදුරු කියන්නේ අපේ කෑම රසවත් කරන, සුවඳවත් කරන කුළුබඩු කියලා ඔයා කොහොමද දන්නවනේ? ඉතින් ඔයාගේ සිරුරේ තියෙන අනවශ්‍ය මේදය දහනය කරලා කැලරි දහනය කරවන්න මේ කුළුබඩු වලටත් හැකියාව තියෙනවා. ඉතින් මං අද කියලා දෙන්නම්කෝ මේ සංගටව පාවිච්චි කරලා බඩ අඩු කරගන්න පානයක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම සූදුරු, මහදුරු සහ කොත්තමල්ලි මේස හැන්ද ගානේ වෙන් කරගන්න ඕන. මේ පානේ හදාගන්න ඔයාට ඉඟුරු පොඩ්ඩකුත් තෝණි වෙනවා. මේ ඔක්කොම ටික එකතු කරලා වතුර භාජනයක් ලිපේ තියලා හොඳට තැම්බෙන්න දෙන්න ඕන. විනාඩි 20ක් විතර ගියාම මේ අමුද්‍රව්‍ය ටික හොඳට තැම්බෙනවා. ඊට පස්සේ පෙරලා අයින් කරගන්න ඕන. හැබැයි මේක හදාගත්ත ගමන්ම නම් බොන්න බෑ. මේ පානය පොඩ්ඩක් නිවුණට පස්සේ මීපැණි සහ ලෙමන් තේ හැඳ ගානේ එකතු කරගන්න ඕන. දැන් ඔයාට මේක දවසකට එකපාර ගානේ වගේ බොන්න පුළුවන්. හැබැයි අමතක කරන්න එපා, කෑමෙන් පස්සේ තමයි මේක පානය කරන්න ඕන. ඉතින් අද අපි කතා කරේ මීපැණි, ලෙමන්, ඉඟුරු, සුදුළු උණු, කොත්තමල්ලි, මහදුරු, සූදුරු වගේ දේවල් පාවිච්චි කරලා අධික තරබාරුව සහ උදරයේ ඉදිරියට නිරායන එක අඩු කරගන්නේ කොහොමද කියලා. හැමදාම මේ වගේ වීඩියෝස් බලන්න ඕනි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න ඕන. ඒ විතරක් නෙවෙයි, ඒ වගේම පහළ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරාම ඔයාට අපි දාන වීඩියෝස් හැමෝටම කලින් බලාගන්න පුළුවන්. ඉතින් වීඩියෝස් එක බලපු ඔයාගේ අදහසත් පහළින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්නකෝ.